අද අපි කතා කරන්නේ ඉංජිනේරු තාක්ෂණවේදී වගේම ජෛව පද්ධති තාක්ෂණවේදීත් අයිති තාක්ෂණවේදී විෂය ධාරාව ගැන. තාක්ෂණවේදී විෂය ධාරාව ගැන කතා කරනකොට තාක්ෂණවේදී විෂය ධාරාව මුලින්ම හඳුන්වා දුන්නේ 2013 දී. එදී හඳුන්වා දුන්නට පස්සේ 2015 දී තමයි මුල්ම කණ්ඩායමක් උසස් පෙළට පෙනී සිටියේ. මේදී විශේෂත්වය වන්නේ තාක්ෂණවේදී විෂය අනිත් විෂයන් වලටත් වඩා වෙනස් වන්නේ මෙහි ප්‍රායෝගික කොටසක් අන්තර්ගත වීමයි. එනම් අපි උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයෙන් ගන්න ලකුණු වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගිනුත් ඔබට උසස් පෙළ සඳහා ලකුණු ගත යුතු වෙනවා. මුලින්ම එය ප්‍රශ්න පත්‍රයෙන් 75% සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් 25% ලෙස තමයි ලැබුණේ. නමුත් මේ වන විට 2017 නව නිර්දේශයත් සමග ප්‍රායෝගික ක්‍රියාකාරකම් ප්‍රමාණය වැඩි වී එනම් 30%, 100%, 30% හම්බෙන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට, 70%ක් හම්බෙන්නේ අපගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රය සඳහායි. මෙහිදී මෙම විෂයන් දෙකෙන් ඉංජිනේරු තාක්ෂණවේදී සැලකීමේදී ඉංජිනේරු තාක්ෂණවේදී විෂය කොටස් පහකට පමණ වෙන් වෙනවා. එනම් සිවිල් තාක්ෂණවේදී, යාන්ත්‍රික හා මෝටර තාක්ෂණවේදී, විදුලි තාක්ෂණවේදී, ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදී සහ කළමනාකරණය. මේ කොටස් පහේම එකතුවක් ලෙස තමයි ඔබට උසස් පෙළ සඳහා එන ප්‍රශ්න පත්‍රයෙන් ලැබෙන්නේ. දැන් බලමු කෙනෙක් තෝරගන්නව නම් මේ තාක්ෂණවේදී විෂය ධාරාව තමන් ඉගෙන ගන්න ඕනේ කියලා. අපි බලමු උන්ට තියෙන ඉතු සාමාන්‍ය පිළ සුදුසුකම් මොනවද කියලා. තාක්ෂණවේදී විෂය ධාරාව හැදීමට අපස සාමාන්‍ය පිළ අමුසුසුකම් ලෙස මාධ්‍ය භාෂාව හා ගණිතය විද්‍යාව ඇතුළු හර විෂයන් 6කින් සමත් වී තිබේ. ඉන් අවම වශයෙන් විෂයන් 3කට සම්මාන ලබා තිබීම. ඒ කියන්නේ මාධ්‍ය භාෂාව අපි සිංහල මාධ්‍යයෙන් ලිව්වොත් සිංහල භාෂාවටත් ගණිත විද්‍යාව ඇතුළුව විෂයන් 6 සමත් වෙලා ඉන් 3කට සම්මාන ලබා තින්න ඕනේ. මේක තමයි මූලික වශයෙන්ම තාක්ෂණවේදී විෂය සමාහදානකින් තිබිය සුදුසුකම්. නමුත් පාසලේ තිබෙන පුරප්පාඩු සංඛ්‍යාවකින් තියෙන පන්ති ළමයි කී දෙනෙක්ද කියන්නේ සංඛ්‍යාව වැඩි වුණොත් එහෙම මේක මීට වඩා වැඩි වෙන්න පුළුවන්. අපි තාක්ෂණවේදී විෂය ධාරා විවිධ බලුවොත් එහෙම ප්‍රධාන විෂයන් ලෙස ඉංජිනේරු තාක්ෂණවේදී තෝරගත්තොත් ඉංජිනේරු තාක්ෂණවේදී හෝ ජෛව පද්ධති තාක්ෂණවේදී ලෙස ඔබට තෝරාගත හැකි ප්‍රධාන විෂය පද්ධති දෙක ලෙස. ඊට අමතරව ඔහු අනිවාර්යයෙන්ම තාක්ෂණදා විද්‍යාව තෝරාගත යුතුයි. ඒ කියන්නේ කෙනෙක් කවර ඉංජිනේරු තාක්ෂණයේදී තෝරගත්තොත් එයාට තාක්ෂණයේදී සඳහා විද්‍යාව අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ. ඊට අමතරව මේ තියෙන සී කොටසේ තියෙන සබ්ජෙක්ට් 10න් එකක් තෝරගන්නත් ඕනේ. මේ විෂය 10න් එකක් තෝරගන්න ඕනේ. ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගුහාර්ථික විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව, දිනුම්කරණය, සංවේදන හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා සංවේදන තාක්ෂණය, චිත්‍ර ව්‍යාපාර අධ්‍යයනය හා කෘෂි විද්‍යාව. මේ කොටස් තුනෙන් එක විෂයම් වලින් තෝරගත්තොත් තමයි ඔහු තාක්ෂණවේදී විෂය ධාරාවට අයිති ලෙස උසස් පෙළ සලකන්නේ. ඒ කියන්නේ යමෙක් ජෛව පද්ධති තාක්ෂණවේදී තෝරගත්තොත් ඔහු අනිවාර්යයෙන්ම තාක්ෂණය සඳහා විද්‍යාව එම ඒ විෂය අනිවාර්යයෙන්ම තෝරගන්නවා. ඊට අමතරව ඔහුගේ කැමැත්ත අනුව මේ විෂයන් 10න් එකක් තෝරාගත හැකි. ඒ විදිහට තමයි තාක්ෂණවේදී විෂය ආධාරණ කෙනෙක් තාක්ෂණවේදී විෂය සඳහා අපි ප්‍රධාන සහ අනිකුත් විෂයන් තෝරාගන්නේ. බොහෝ දෙනෙක් තෝරගන්නේ සීකාණ්ඩයේ විෂයක් ලෙස තොරතුරු හා සංවේදන තාක්ෂණය. නමුත් ඔවුන්ට පහසු විෂයක් තෝරගත්තොත් ලේසියෙන්ම මේ සත්පල සමත්ලා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. මේට අමතරව මේ තෝරා ගන්න විෂය අපි තීරණය වෙනවා ඔබ අනාගතයේ විශ්වවිද්‍යාලයකට යන්න බලාපොරොත්තු වෙනවා නම්
ඒ බලාපොරොත්තින කිසි පාඨමාලාවක් තියෙනවා නම් ඒ තෝරා ගැනීමේදීද මේ විෂය බලපාන. කියන්න අපි මොකක් හරි කැම්පස් යන බලාගෙන මේක කරනවා නම් මේ ටෙක්නොලොජි සබ් ස්ට්‍රීම් එකේ සබ්ජෙක්ට් එක තෝරා ගන්නවා නම් අපිට අපි බලන්න ඕනේ නම් විශ්වවිද්‍යාල අත්පොත. විශ්වවිද්‍යාල අත්පොත පරිශීලනය කරනකොට අපිට පුළුවන් මේ විදිහට විශ්වවිද්‍යාල අත්පොතේ සඳහන් වෙනවා ඉංජිනේරු තාක්ෂණවේදී විශ්වවිද්‍යාලයටදී ප්‍රවේශයෙන්ද සප්ලයි යුතු අවම සුදුසුකම්. ඉංජිනේරු තාක්ෂණවේදී සඳහා විද්‍යාව සේෆ්ටි හා තුන්වන විෂය වශයෙන් පහත දක්වන විෂයන්ගෙන් එක් විෂයක් අවම වශයෙන් එස්සා මාත ලබා දී යුතුයි කියන අවම සුදුසුකම තමයි මේ තියෙන්නේ. මේ තියෙන අර තිබිච්ච සබ්ජෙක්ට් 10 මේ විෂයන්ගෙන් විශේෂයෙන් එකක් ඔබ තෝරාගෙන තිබුණොත් ඔබට මේ පාඨමාලාවලට ඇතුළත් වෙන්න පුළුවන්. ඉංජිනේරු තාක්ෂණයේද ප්‍රථම උපාධි පාඨමාලා බීටෙක් පැවැත්වෙන විශ්වවිද්‍යාල සහ උපාධි පාඨමාලා මේ විදිහට තමයි දැක්කේ. යවර්ධන විශ්වවිද්‍යාලය, කෙළණි විශ්වවිද්‍යාලය, යාපන විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය. වයඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණය සඳහා පාඨමාලා 4ක් මේ විදිහට පැවැත්වෙනවා. ඊට අමතරව වෙල්ලස්ස කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය. මේ ඔබට මේ ප්‍රධාන විශ්වවිද්‍යාලයන්ගෙන් මේ විදිහට ඉංජිනේරු තාක්ෂණවේදී සමත් වෙලා ඇතුළත් වෙන්න පුළුවන්. ඊට අමතරව ඉංජිනේරු තාක්ෂණවේදී අධාරපු අයෙක්ට මේ පහත සඳහන් පාඨමාලා සඳහාත් ඇතුළත් වෙන්න පුළුවන්. කළමනාකරණ අධ්‍යයනය, තොරතුරු තාක්ෂණය, සාමය හා ගැටුම් නිරාකරණය, තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය, ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය, ශාරීරික අධ්‍යාපනය, විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්තනය, නිර්මාණවේදය, පරිගණක සහ කළමනාකරණය, ව්‍යවසායගත කළමනාකරණය, කාර්මික තොරතුරු තාක්ෂණය, කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය, ආගන්තුක සත්කාර, සංචාර ව්‍යාපාර සහ සිද්ධි පිළිබඳ කළමනාකරණය, තොරතුරු තාක්ෂණය සහ කළමනාකරණය, පරිවර්තන අධ්‍යයනය, සිනමා හා රූපවාහිනී අධ්‍යයනය, ව්‍යාපෘති කර්මනාකරණය, ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගෙනීම. මේ පාඨමාලාවන්ටත් ඉංජිනේරු තාක්ෂණවේදී අධාරපු අයට ඇතුළත් වෙන්න පුළුවන්. ඊළඟට මේ අපි යම්කිසි උසස් පෙළ විෂය තෝරගන්නවා නම් වැදගත් වෙනවා මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව මගින් නිකුත් කරන මේ අත්පොත පරිශීලනය කිරීම. ඒ ඔබට UGC වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මේ ලින්ක් එක. ඔයගොල්ලන්ට පුළුවන් එකෙන් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න. ඊට අමතරව ජයපද තාක්ෂණයේදී ආධාරණ ශිෂ්‍යයට පුළුවන් මේ පාඨමාලා මේ පාඨමාලාවන් තෝරගන්න. ඒදී ප්‍රවේශ සඳහා සප්‍රායිතු අවසුසුකම ලෙස BSc තෝරගන්න ඕනේ. SFT තුන්වන විෂය විදියට මේ විෂයන් 10 එකක්. ඒ අයටත් පුළුවන් මෙන්න මේ පාඨමාලාවන්ට ඇතුළත් වෙන්න. ජයපද්ධති තාක්ෂණයේද ගෞරව ප්‍රථම උපාධි පාඨමාලා. යවදන විශ්වවිද්‍යාලය, යාපන විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාලය, වෙල්ලස් විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා රබගම සබරගම විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය. ඊට අමතරව අර විදිහටම මේ පොදු විෂය මාලාවයට තියෙන මේ පාඨමාලාවන්ට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි බලමු ඔබ ඉංජිනේරු තාක්ෂණවේදී විෂය හැදෑරුවොත් ඔබට විශ්වවිද්‍යාලයන් බැරි වුණොත්
ඔබට මොනවාගේ තත්ත්වයක් දෙන්නේ. ඔබ විශ්වවිද්‍යාලයේ යෑම නොහැකිවත් ඔබට පුළුවන්. අපි මේම හිතමු NVQ ධාරාවේ පාඨමාලාව කදාරන්න පුළුවන් සඳහා යුනිවර්සිටි කොලේජ් එවගේම වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාලය ඊටමතර තාක්ෂණ විද්‍යාල හා කාර්මික විද්‍යාල පද්ධති මේ කැමැතියකට ගිහිල්ලා ඔබට පාඨමාලාව කදාරන්න පුළුවන්. එහිදී ඔබ විශ්වවිද්‍යාලයක ගියා වගේම ඒ හා සුදුසුකමක් ලබන්න ඔබට හැකියාව දිනවා. ඒ කියන්නේ NVQ හරහා ගොස් ඔබට උපාධියක් ලබා ගැනීමේ හැකියාව දිනවා. උදාහරණයක් ලෙස ගත්තොත් එහෙම ඔබ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන ඔබ තාක්ෂණ විද්‍යාව විෂය අධාරණ කොටම කියනවා උසස් පෙළ සමත් වුණොත් NVQ 4ට සමාන සුසුමක් ලෙස සැලකනවා කියලා. එය රජය මගින් පාර්ලිමේන්තුව සම්මත කරන ලද පනතකින්ම එය පවසා තිබෙනවා. උදාහරණයක් විදිහට ඔබ සාමාන්‍ය පෙළ අසමත් නම් උසස් පෙළ අසමත් නම් සාමාන්‍ය පෙළ නමුත් ඔබ NVQ 3 පාඨමාලාවක් හදාරුවොත් ඒ විෂය ක්ෂේත්‍රයේදී ඔබ සාමාන්‍ය පෙළ සමත් අයෙකු ලෙස සැලකනවා. ඒ කියන්නේ NVQ 3 NVQ level 3 කියන එක සමාන වෙනවා. NVQ level 3 කියන එක සමාන වෙනවා සාමාන්‍ය පෙළට. ඒ වගේම NVQ level 4 සමාන වෙනවා උසස් පෙළට. මේ ඔබ මේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා qualification framework හා NVQ national vocational qualification අතර තියෙන සම්බන්ධතාවය. එනම් යම් අයෙකු සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වුවත් ජාතික වෘත්ති සුසුකම් NVQ 4 සිට ඉදිරියට යෑමට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට ඉංජිනේරු තාක්ෂණයේදී හැදෙරුවොත් ඔබට NVQ 5 පාඨමාලාවකට කෙලින්ම ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. එවැනි ආයතන ලෙස විශ්වවිද්‍යාල විද්‍යායතන ඒ වගේම වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාලට දැන් කෙලින්ම ඇතුළත් වෙන්න පුළුවන් උසස් පෙළ තාක්ෂණයේදී අදාරම ශිෂ්‍යින්ට. මේ ඔබට දැක්කෙන්නේ සාමාන්‍යයෙන් අපි යුනිවර්සිටි එකට විශ්වවිද්‍යාලයකට තුනත් එහෙම මේ SELF QF ශ්‍රී ලංකා qualification framework ඔස්සේ තමයි ඔබ යන්නේ. ඒ විදිහට ගිහිල්ලා මේ ලෙවල් එකේදී ඔබ උපාධිය සම්පූර්ණ කරනවා. ඒ වගේම NVQ ඔස්සේ ගියත් ඔබට ඩිප්ලෝමා ඇඩ්වාන්ස් ඩිප්ලෝමා ඊට පස්සේ වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාලය මගින් දැන් NVQ ලෙවල් 7 උපාධිය ඉල්ලනවා. ඉන් අනතර ඔබට නම් ඉදිරි අධ්‍යාපනය මේ ඔස්සේ කරගෙන යන්න පුළුවන්. ඒ විදිහට තමයි NVQ හා විශ්වවිද්‍යාල අධ්‍යාපන අතර වෙනස තීරණයන්නේ. ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව මගින් තමයි තීරණය කරන්නේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පාලනය කරන්නේ ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවලින්. ඊට අමතරව කෘතිකා වෘත්තික අධ්‍යාපන කොමිසම එමගින් තමයි වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාල ඒ වගේම යුනිවර්සිටි කොලේජ් ඒක විශ්වවිද්‍යාල විද්‍යායතන ඒ වගේම කාර්මික විද්‍යාල තාක්ෂණ විද්‍යාල අනෙකුත් වෘත්තීයමය ආයතන පාලනය කරන්නේ වෘත්තික අධ්‍යාපන කොමිසම TVC ආයතනය මගින් තමයි ඒ පාලනය කරන්නේ. TVC ඔස්සේ ඔබට NVQ මාර්ගය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඔස්සේ ඔබට විශ්වවිද්‍යාලවලට ඇතුළත් අධ්‍යාපන ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉංජිනේරු තාක්ෂණයේදී හදාරන ශිෂ්‍යයෙක් නම් ඔබ බොහෝ විට අනාගතයේදී ඔබට හිමිවන්නේ ප්‍රායෝගික පැත්තට වැඩි නැඹුරුවක් තියෙන හැකියාව. ඒ නිසා ඔබ මොන මාර්ගය තෝරාගත්ත ප්‍රශ්නයක් නැහැ. ඔබට අනාගතයේදී ඔනතරම් අධ්‍යාපන අවස්ථා වගේම රැකියා අවස්ථාවත් අතිශාල ප්‍රමාණයක් තියෙනවා.
එවන් අපි බලමු අපික දැන් කතා කළ විශ්වවිද්‍යාල විද්‍යායතන පිළිබඳ විශ්වවිද්‍යාල විද්‍යායතන වලට තුලත් කර ගැනීම ඔබට විශ්වවිද්‍යාල විද්‍යායතනයක් මගින් NVQ 5 සහ 6 ඩිප්ලෝමා සහ 6 ඩිප්ලෝමා නැෂනල් ඩිප්ලෝමා සහ 6 නැෂනල් ඩිප්ලෝමා ඔබට ලබා ගත හැකි ඒ සඳහා ඔබට තීන්දුවන සුදුසුකම් ලෙස උදාහරණයක් විදිහට අපි ගමු මේ තීන්දුවන සුදුසුකම් තියෙන්නේ විශ්වවිද්‍යාල විද්‍යායතනත් දැන් පාලනය වන්නේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මගින් බලමු සුදුසුකම් මොනවද තියෙන්න ඕන කියලා ඔටෝමොබයිල් ටෙක්නොලොජි බිල්ඩින් සර්විස් මේ පාඨමාලා දෙක සඳහා ඔබ උසස් පෙළ විද්‍යා ගණිතාංශයෙන් සමත් වෙලා තියෙන්න ඕනේ ඒ වගේම ඉංජිනේරු තාක්ෂණවේදී හෝ කලාංශයෙන් ක්‍රෙඩිට් පාඩ් ක්‍රෙඩිට් පාස් එකක් තියෙන්න ඕනේ හාර්ට් ටෙක්නොලොජි මෙකනිකල් ටෙක්නොලොජි කියන්නේ මේ තමයි ඔබට තියෙන්න ඕනේ ඇතුළත් තියෙන සුදුසුකම් ඒ වගේම බෙන්නිකියුලර් හතර මට්ටමේ ඔටෝමොබයිල් පාඨමාලාවක් හදාරලා තිබුණොත් ඔබට මේ සඳහා NVQ 5 සහ 6 උසස් පාඨමාලාවට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ තියෙනවා ඒ තියෙන කොලෙජස් මොනවද කියලා. දැනට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල රත්මලානේ පිහිටා තියෙනවා. ඊට අමතරව විශ්වවිද්‍යාල විද්‍යායතන යුනිවර්සිටි කොලෙජස් 6ක් පමණ පිහිටා තියෙනවා. ඒදී විවිධ පාඨමාලා ඔබට හැදෑරිය හැකි ඉතාමත් ගුණාත්මක පාඨමාලා මේ වගේ අන්තර්ගත වෙනවා. බිල්ඩින් සර්විස් පාඨමාලා දැම බැලුවොත් උසස් පෙළ ගණිතාංශයේ ඉංජිනේරු තාක්ෂණයේදී ඊට අමතරව NVQ ලෙවල් 4 මට්ටමේ පාඨමාලාවක් ඔබ සමත් වෙලා තියෙනවා නම් ඔබට මේකට මේකට ඇතුළත් වෙලා ඉන්නේ 6 දක්වා ගමන් කරන්න පුළුවන්. ඉන්නේ 6 දක්වා මේ ගමන් කරන්න පුළුවන් විශ්වවිද්‍යාල විද්‍යායතන කර. ඉන් අනතුරුව ඔබට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා NVQ level 7 එනම් උපාධි මට්ටම ලබා ගැනීම හැකියාව තියෙනවා. පාඨමාලා විශාල සංඛ්‍යාවක් තියෙනවා. මෙහි ඊට අමතරව ඔබට තාක්ෂණ විද්‍යාල හා කාර්මික විද්‍යාල වලට ඇතුළත් වෙලා NVQ level 5 මට්ටම දක්වා පාඨමාලාවක් හදාරලා ඉන්න අනතුරුව කෙලින්ම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ඉතුරු අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. හොඳයි, අද අපි කතා කළේ තාක්ෂණවේදී විෂය ආදාරන්න කෙනෙක් හිතනවා නම් එයාට තියෙන සුදුසුකම් සාමාන්‍ය පෙළ සුදුසුකම් ඒ වගේම තාක්ෂණවේදී විෂය හැදෑරුවොත් අනාගත අපේක්ෂාවන් අනාගත උසස් අධ්‍යාපන අවස්ථා මොනවද කියලා තමයි අපි කතා කළේ. අපි ඉදිරි වීඩියෝකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා තාක්ෂණවේදී විෂය ධාරාවන් වෙන වෙනම ඉංජිනේරු තාක්ෂණවේදී සහ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂයන් තෝරාගත් කෙනෙක් ඊට අදාළ ආවරණය වන විෂය ප්‍රදේශයන් විෂය කරුණු මොනවද කියලා ඒ වගේම අනාගත රැකියා අපේක්ෂාවන් මොනවද කියලා අපි ඉදිරි වීඩියෝකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබට ඉදිරි වීඩියෝකින් දැනගත යුතු යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යටින් මම ඒ පිළිබඳව හොයලා ඔබට ඉදිරි විස්තරයක් ලබා දෙන්න. ඒ වගේම මේ වීඩියෝ අන්තර්ගත බොහෝ කරුණු පහල කොටසේ මම ලින්ක්ස් දාන්නම්. ඒවටත් ගිහිල්ලා බලන්න මේ තියෙන කළු දේවල් ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී තාක්ෂණවේදී විෂය
ධාරාවට සම්බන්ධ ප්‍රධාන විෂයන් විෂය කරුණු රැගත් පාඩම් මාලාවද ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා එක්වීමට කැමති අයෙක් ඉන්නවා නම් අපගේ channel එක subscribe කරලා ඒ වගේම bell icon එක click කරලා notification ලබා ගන්න පුළුවන්. ඉදිරියේත් අපක සමග සම්බන්ධ වෙලා හිටියොත් මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගන්න පුළුවන්.